ලේසි ඕනෑම ATM එකට යන්න රන් කාසි දිනා ගන්න ලංකපේ පසුව පිරිස මාධ්‍ය අමතමින් ජනාධිපති අපේක්ෂකීන්ට යෝජනා අටක් ඉදිරිපත් කරන බව කියා සිටියා. පවතින දේශපාලන ක්‍රමය අසාර්ථක බව පිළිගැනීම ජනතාවට වගවෙන වග කියන ජනතා කේන්ද්‍රීය නවසාධනීය දේශපාලන ක්‍රමයක් ඇති කිරීමේ අවශ්‍යතාවය පිළිගැනීම අල්ලස නාස්තිය දූෂණය අක්‍රමිකතා සම්පූර්ණයෙන්ම පිටුදැකීම ඉන් යෝජනා කිහිපයක්. මේ වෙලාවේ කිසිම ඔය ඉන්න කඳවුරකට 150 එකක් ගන්න බැරිය. හැබැයි 165ක ඡන්ද ප්‍රතිශතයක් තමයි මේ දෝලණය වෙන්නේ මේ පක්ෂ වෙනුවට. හැබැයි 135ක ඡන්දයක් තාම මේ මහ පොළවේ තියෙනවා. කාටද දෙන්නේ මොකද්ද කරන්න කියලා හිතන. අපි ආමන්ත්‍රණය කරන්නේ අන්න අර 135ට. අපට අවශ්‍ය වුණේම මේ රටේ අයාලේ යන දේශපාලනය හරිහමන් තැනකට දාලා වැදගත් දේශපාලනයක් හදන්න. අපි දකිනවා අවුරුදු 16-17 පාසල් ශිෂ්‍යයෙක්ගෙන් ඇහුවොතින් මොකද්ද ඔයාලගේ අනාගත අපේක්ෂාව කියලා මේ අපේ මාතෘභූමිය දාලා යන එක තමයි ඒගොල්ලොන්ගේ අපේක්ෂාව. අපට වුමනා වෙලා තියෙන්නේ නිදහස් අධ්‍යාපනය දීලා නිදහස් සෞඛ්‍ය දීලා අපි විසින් හදාගත්තු අපේ රටේ මානව සම්පත අපේ රටෙන් පිටට නොගිහි අපේ රට තුල තියාගෙන අපේ මේ රට ශාස්ත්‍රීය රටක් බවට පත් කරගන්න. මේ රටේ වංචාව දූෂණය පිටු දකින නායකයෙක් අපි ගේන්න ඕනේ. ඒ නායකයා සඳහා සුදුසුම පුද්ගලයෙකු අපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ හරහා අපි මේ අද වෙනකොට ඡන්දය නොදී කලකිරීමට පත් වෙලා තියෙන 135ක් වැනි ජනතාවට අපි කියනවා දැන් බලාපොරොත්තුවක් ඇති කරගන්න. ඔබලා සියලු දෙනා කැමති අපේක්ෂකයා අපි ඉදිරිපත් කරනවා. අනතුරුව පිරිස වැදගත් දේශපාලනයක් නමින් බැලුම් පොකුරු කිහිපයක්ද අහසට මුදා හැරියා. ඒකට පක්ෂයක් නෑ, පාදක් නෑ, හැමෝටම පොදුයි. වැදගත් දේශපාලනය අද දවසේ මේ මොහොතේ කොලිටි පොලිටික්ස් දැන් ගුවන්ගත කරනවා. මේක සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ අතර ගලුමෝදර ජන අරගලයේ ක්‍රියාකාරීම් පිරිසක් අද කොළඹ පිහිටි රනිල් වික්‍රමසිංහ මහතාගේ මැතිවරණ ප්‍රචාරක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට සහභාගී වුණා. ප්‍රධාන වශයෙන්ම මේ අරගලයට අවශ්‍ය බොහෝ දේවල් සප්ලයි කරේ. ඒ අරගලයට අවශ්‍ය සම්පත් සියල්ල ලබා දීමේදී ප්‍රමුඛ කාර්යභාරයක් කරපු සංවිධානය තමයි බ්ලැක් කැප් මූවමන්ට් සංවිධානය. ඒ වගේම නිහඬ විරෝධතා කොහුවල ආරම්භ කිරීමේ පුරෝගාමින් උනේත් අපි. අපි 5-6 දෙනෙක් එකට එකතු වෙලා කොහුවල හන්දිය කරපු ඒ නිහඬ විරෝධතා තමයි ලංකාවේ එතනින් පස්සේ හැම නගරයකම ව්‍යාප්ත වුණේ. ඉස්සෙල්ලම ගෝල්ෆේස් අරගලෙන් ඉවත් වුණෙත් අපි රනිල් වික්‍රමසිංහ මහත්මයා ජනාධිපති වුණාට පස්සේ. අපි හැමෝටම වගකීමක් තියෙනවා මේ මොහොතේ මොකක්ද කළ යුත්තේ සහ මොකක්ද විය යුත්තේ කියන එක පිළිබඳ සමාජය දැනුවත් කරන්න. දැනට ඉදිරිපත් වෙලා තියෙන අපේක්ෂකයන් අතුරින් අපි විශ්වාස කරනවා සැලසුමක් ඇතුව විධිමත් වැඩපිළිවෙලක් යටතේ ජනාධිපතිවරෙන්ට තරඟ කරන එකම අපේක්ෂකයා වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මයා කියලා. අපි ඒ වෙලාවේ විපක්ෂයේ කාර්යභාරය අතට අරගෙන කිව්වා ගෝඨාභයව පන්නන වගකීම අපි ගන්නවා. ඕගොල්ලෝ මේ අර්බුදය විසඳන්න වහාම මේ අග්‍රාමාත්‍ය ධූරේ බාර ගන්න, අග්‍රාමාත්‍ය ධූරේ බාර අරගෙන ඒ ආර්ථිකය ස්ථාවර කිරීමේ කාර්යභාර කරන්න කියලා. එතකොට විපක්ෂයෙන් අපිට ආපු උත්තරය තමයි තව අවුරුදු 10කටවත් මේ රට ගොඩ ගන්න බෑ. තව බරපතල කාලයකට මේ රට ගොඩ ගන්න බෑ. මේ රටේ ආර්ථිකයේ බිමට බිම්පත් වෙලා තියෙන්නේ. නැවත ගොඩ ගන්න ලොකු කාලයක් යනවා. කවුරුවත් කරපු පව් වලට කරගහන්න අපි සූදානම් නෑ කියලා. එතකොට මේ රට කියන ගෙදර ගිනි අරගන්නකොට සියලු විපක්ෂයේ බලවේග වත්ත වටේ දුවනකොට මේ අභියෝගය බාරගත්තේ පාර්ලිමේන්තු එකම එක සීට් එකක් තිබ්බ රනිල් වික්‍රමසිංහ. ඒ නිසා අපිට කියන්න වෙනවා මේ රළු මුහුදෙන් අපි දැන්
සාමකාමි මුහුදු තීරයකට ඇවිල්ලා තියෙනවා. මේ මුහුදු සාමකාමි මුහුදු තීරයෙන් නැවත නැව ආරක්ෂිත වරායකට ගෙන යන තුරු රනිල් වික්‍රමසිංහ මේ ක්‍රියාවලිය ඉදිරියට කරගෙන යා යුතුයි කියලා. අපි මේ අවස්ථාවට සහභාගී වෙන්නේ මේ ක්‍රියාත්මක කර වැඩපිළිවෙලත් එක්ක. මොන වැඩපිළිවෙල කවුරු දැන් අරගෙන ආවත් එදා අවස්ථාව දෙනකොට ඒ ගත්තේ නැති වැඩපිළිවෙල අපි අනුමත කරන්නේ නැහැ. මොකද ප්‍රායෝගිකව අපි දැකලා තියෙනවා මේ ක්‍රියාත්මක වෙන වැඩපිළිවෙල. අපි හැමෝම එක්තරා දේශපාලනයක් කරමින් සිටි මිනිස්සු ටිකක් නිකි. ඒතර එතන හිටියා පෙරටුගාමි සමාජවාදීන් හිටියා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටියා. ඊට පස්සේ මාලිමාවේ දේශපාලනය කරන රංගල හිටියා. ඒ විවිධ කණ්ඩායම් හිටියා. ඒ වගේ අපිටත් අපේ පුද්ගලික දේශපාලනයක් තිබුණා. ඉතින් එතකොට අපි එකට එකතු වෙලා අරගලයක් කරලා රනිල් වික්‍රමසිංහ මහත්මයාව ජනාධිපති කරායි කියන එක ඒක නිකන් පදනම් විරහිත ප්‍රකාශයක්. එහෙම තත්වයක් කාටවත් තිබුණේ නැහැ. හැබැයි ඒ අරගලයේ ප්‍රතිඵලයක් හැටියට ජනාධිපතිතුමා ඒක හරියි. ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයින් රටට ඇතුළු වීමේදී ඔන් අරයිවල් ක්‍රමය යටතේ වීසා නිකුත් කිරීම පෞද්ගලික ආයතනයකට ලබා දීමේ පියවර සම්බන්ධයෙන් මතු ගැටළු රසක් පිළිබඳව සමග නීතිඥ බලවේගය අද පැහැදිලි කළා. මෙම ඊ වීසා, ඒ කියන්නේ ඉලෙක්ට්‍රොනික වීසා නිකුත් කිරීම සම්බන්ධව කිසිම ටෙන්ඩර් පටිපාටියක් යටතේ ටෙන්ඩර් ඉදිරිපත් කිරීමක් කැඳවීමක් කරලා තිබුණේ නැහැ. ඒතකොට ඩොලර් 25කට ආසන්න වූ මුදලක් එක පුද්ගලයෙකුගෙන් අය කරනු ලැබීමෙන් වසරකට මිලියන 3.7% ප්‍රමාණයක් ලංකාවට එනවා. අවුරුදු 10කට මේ ගිවිසුම අසං කරලා තිබුණේ. මේ ක්‍රියාවලිය මේ තාක්ෂණික පැත්ත අවුරුද්දෙන් අවුරුද්දට ඉතාමත් වේගෙන් වෙනස් වෙමින් යන අවස්ථාවක් තියෙනවා. මේ කොන්ත්‍රාත් එක යටතේ අවුරුදු 10ක් තිස්සේ මේ කොන්ත්‍රාත් එක වළංගු වෙනවා. එතනින් එහාට තවත් අවුරුදු 6කට වළංගු වෙනවා. ඒ කොන්ත්‍රාත්ව අවලංගු කිරීමේ හැකියාවකුත් නැහැ. ඊටත් අමතරව මෙම ආයතන වලට දීලා තිබුණා වගකීම මේ රටේ එක්ස්ක්ලූසිව් වගකීම පවරලා තිබුණා සංචාරක ප්‍රවර්ධනය සඳහා. සංචාරක ප්‍රවර්ධනය සඳහා අපි දන්නා රින් ටුවරිස් බෝඩ් ටුවරිස් ප්‍රමෝෂන් කියලා තියෙනවා. නොඑක් නොඑක් සමාගම් විසින්, හෝටල් විසින් ඒ අයගේ ප්‍රමෝෂන් කරගෙන මේ ඔක්කොම පැත්තකට දාලා ඒකාධිකාරයක් මත. ඒතකොට අර කිව්ව ආයතන ඔක්කොම වහලා දාන්න සිද්ධ. මේක කිසිසේත් කළ නොහැකි නොකළ යුතු වංචාසහගත ක්‍රියාමාර්ගයක් වෙනවා. හතරවෙනි එක තමයි ඒ කැබිනට් පේපර් එකේ සඳහන් වෙනවා මෙම පුද්ගලයන් විසින් ඩොලර් මිලියන 200ක් මේ සඳහා ආයෝජනය කරනවා කියලා. නමුත් මේ සමාගම් අතරේ අත්සන් කරන ලද ගිවිසුම් පත්‍රයේ ওই ඩොලර් මිලියන 200 පිළිබඳව වචනයක්වත් සඳහන් කරලා නැහැ. ඒක සම්පූර්ණයම වංචාසහගත ක්‍රියාවලියක් වෙනවා. කියන්නේ කැබිනට් එකත් වංචාසහගතව රවට්ටලා තියෙනවා මේ අවස්ථාව වෙන විට. ඒ තත්ත්වය යටතේ තමයි ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම ගිවිසුම తాවකාලික වශයෙන් මෙම නඩුවේ අවසාන තීන්දුව දෙනතෙක් තහනම් කරමින් ඒ නියෝගය නිකුත් කරනු ලැබුව.